ඉතින් අද අපි මේ එකතු වෙලා ඉන්නේ අපේ වීඩියෝ සීරීස් එකේ ඕ ලෙවල් අලුත් පාඩමක් එක්ක මම මේ ඊළඟට කරන්න යන පාඩම තමයි අංග සම. ඉතින් ඒකට උපකාරයක් විදියට මම හිතුවා ඕගලන්ට මුලින්ම කෝණ පාඩම මතක් කරන්න. ඉතින් අපි බලමු මේ කෝණ පාඩම යටතේදී තියෙන ඕගලන්ට තියෙන දේවල් මොනවද කියලා. පළවෙනි කාරණේ තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180ක් වේ. ඒක තමයි ඕගලන්ට තියෙන මුල්ම කාරණාව. ඒ කියන්නේ මෙහෙම ත්‍රිකෝණයක් ගත්තාම පස්සේ ABC ත්‍රිකෝණේ A කෝණය දන B කෝණය දන C කෝණය සමානයි අංශක 180ක් වෙනවා. ඊළඟ කාරණාව තමයි සරලරේඛාව මත පිහිටි බද්ධ කෝණවල එකතු අංශ 180ක් වේ. අපි මෙහෙම සරලරේඛාව සලකුවාන් පස්සේ මේ සරලරේඛාවේ අපි හිතමු A කෝණේ B කෝණේ C කෝණේ කියලා කෝණ තුනක් තියෙනවා. එකිනෙකට බද්ධ. මේ බද්ධ කෝණ තුනේ එකතු අංශක 180ක් වේ. ඊළඟට ගත්තාන් පස්සේ ඕනෑම චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ තුනේ අභ්‍යන්තර කෝණ හතරෙහි එකතුව අංශක 360ක් වෙනවා. ඒක මෙහෙමයි. අපි ගමු මේ චතුරස්‍රය. මෙන්න කැමති චතුරස්‍රයක් ගත්තාම A B C D කියලා මේක ලකුණු ගන්න. මේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ හතරේ එකතුව අංශක 360ක් වෙනවා. මම පෙන්නන්නම් ඒක අපිට ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක් භාවිත ත්‍රිකෝණ මේ ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180ක් භාවිතයෙන් ව්‍යුත්පන්න කරන්න පුළුවන්. මම මේක මෙහෙම ත්‍රිකෝණ දෙකකට කඩා ගන්නවා චතුරස්‍රය. චතුරස්‍රය ත්‍රිකෝණ දෙකකට කඩා ගත්තා පස්සේ මේ ABC කියන්නේ එක ත්‍රිකෝණයක්. ADC කියන්නේ තව ත්‍රිකෝණයක්. මම මේක ගන්නවා මේ කෝණය x y z කියලා. මම මේක ගන්නවා PQ R කියලා. එතකොට P කෝණය දන Q කෝණය දන R කෝණය අංශක 180යි. Q කෝණය දන R කෝණය අංශක 180යි. X කෝණය දන Y කෝණය දන Z කෝණය අංශක 180යි. ඉතින් එතකොට චතුරස්‍රයේ තියෙන කෝණ තමයි ADC කෝණය, DCB කෝණය, CBA කෝණය හා DAB කෝණය. එතකොට ADC කෝණය ගත්තාම පස්සේ Q විතරයි. ඊළඟට DCB කෝණය ගත්තාම පස්සේ R හා Z දෙකම තියෙනවා. එතකොට R ධන Z ධන CBA කෝණය කියන්නේ Y විතරයි. මෙතන BAD කෝණය කියන්නේ X ධන P. සමානයි අංශක 300 අංශක 360ක් බව තමයි අපි මේ ව්‍යුත්පන්න කරන්න යන්නේ. එතකොට මෙතන තියෙනවා Q R Z. අපි ගත්තාම පස්සේ PQR P PQR P ධන Q ධන R ධන X ධන Y ධන Z. PQR අපි වෙන්නුව මෙතන අංශක 180යි කියලා. XY Z වෙන්නුව අපි අංශක 180යි කියලා. එතකොට මේ දෙකේ එකතු අංශක 360. හරි. අපි බලමු ඊළඟට ඊළඟට බලමු සමාන්තර රේඛා දෙකක් තවත් සරල රේඛාවකින් ඡේදනය වුණාම පස්සේ හැදෙන කෝණ ගැන. සමාන්තර රේඛා දෙකක් තියෙනවා. ඒ සමාන්තර රේඛා දෙක යම්කිසි සරල රේඛාවකින් ඡේදනය වුණාම පස්සේ අපිට ලැබෙන විශේෂ කෝණ, විශේෂ අවස්ථාව යටතේ කෝණ. පළවෙනි එක තමයි ඒකාන්තර කෝණ. ඉසෙට් අකුරේ මේ කරු අතර තියෙන කෝණ සමාන වෙනවා. ඒකාන්තර කෝණ කියන්නේ මේ කෝණ දෙක සමානයි. ඒකාන්තර කෝණ සමාන වේ. දෙවෙනි අවස්ථාව තමයි F අකුර. ඒ කියන්නේ අනුරූප කෝණ. අනුරූප කෝණවල මේ F අකුරේ පුරුක් අතර තියෙන කෝණය මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. මේක අපිට F අකුර ගන්න පුළුවන් නම් අනිත් පැත්තට ගන්නත් පුළුවන්. එහෙම ගත්තාම පස්සේ නම් මේ තියෙන F අකුර අනිත් පැත්ත හරවලා එතකොට මේ කෝණයට මේ කෝණය සමානයි. ආයි තව අවස්ථාවක් ගන්න පුළුවන්. මේ කෝණ දෙක සමානයි. එතකොට මේ කෝණයට මේ කෝණය සමානයි. මේ තියෙන්නේ F අකුරේ X ස්වරූපයක්. ඊළඟට අපි ගත්තාම පස්සේ අපිට ගන්න පුළුවන් C කෝණයක් තියෙනවා මෙතන. C කියලා ගත්තාම පස්සේ මේ තියෙන්නේ C. මේ හැදින් C. මෙතන මේ කෝණය සහ මේ කෝණය ඔයගොල්ලෝ බැලුව බැලමට වේ නැති වෙන සමාන වෙන්නේ නැහැ කියලා. මේ කෝණ දෙකේ එකතුව පරිපූරකයි. පරිපූරකයි කියන්නේ අංශක 180ක් වෙනවා. මේ කෝණය දන මේ කෝණය එකතුව අංශක 180ක් වෙනවා. මේ කෝණ වලට කියනවා අපි මිත්‍ර කෝණ කියලා. මේ කෝණ වලට කියනවා අපි මිත්‍ර කෝණ කියලා. හරි. ඊළඟට ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ කියන්නේ මොනවද?
ප්‍රතිමුඛ කෝණයක් හැදෙනවා ඒක අපිට සමාන්තරද ඒ කිසිම ප්‍රශ්නයක් අදාළ වෙන්නේ නැහැ සරල රේඛා දෙකක් ඡේදනය වෙනවා නම් ඒ ඒකේ විරුද්ධ පැත්තට මුණලා තියෙන කෝණ දෙක සමානයි මේවට අපි කියනවා ප්‍රතිමුඛ කෝණ ප්‍රතිමුඛ කියලා කියන්නේ මුණවල් දෙපැත්තට විහිදලා තියෙන කෝණ වලට තමයි ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ මේ කෝණ දෙක සමාන වෙනවා ඉතින් මේව තමයි මූලිකවම තියෙන්නේ ඊළඟට අපිට එන්න පුළුවන් ත්‍රිකෝණයේම ත්‍රිකෝණයක මේ ABC ත්‍රිකෝණේ AB පාදයේ D දෙක දික් කරලා තියෙනවා මේකේ A යම් ABC ත්‍රිකෝණේ මේ පාදයේ D දෙක දික් කරාම පස්සේ මම මේක ගන්නවා X කෝණේ කියලා මේක Y කෝණේ කියලා ගන්නවා මෙතන මම Z කෝණේ කියලා දා ගන්නවා අපිට ප්‍රමේයක් තියෙනවා ත්‍රිකෝණයේ යටතේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ එතකොට අපිට ගන්න පුළුවන් x කෝණය දන y කෝණය සමානයි z කෝණය කියලා හරි ඊළඟට අපිට අපිට මේ අපි බලමු මේක මේ විදිහට හැදින්නේ කොහොමද කියලා සමාන්තර රේඛා භාවිතා කරලා හරි මම ගන්නවා මම නිර්මාණයක් කරගන්නවා මේ AC පාදයට සමාන්තරව B හරහා රේඛාවක් නිර්මාණය කරනවා BE කියලා මේ BE රේඛාව AC සමපාදයට සමාන්තරයි එතකොට අපිට ගන්න පුළුවන් x කෝණය මෙතන තියෙන x කෝණය මේ මෙතනත් තියෙන x කෝණය කියලා මොකද මේ තියෙන අනුරූප කෝණ මම ඔයගලට කලින් පාඩම කියලා දුන්නු අනුරූප කෝණ තමයි මෙතන x නම් මෙතනත් x මෙතන y නම් මෙතනත් y කෝණය විදිහට එනවා මොකද ACB කෝණය හා CBE කෝණය කියන්නේ ඒකාන්තර කෝණ. එතකොට අපිට ලැබෙනවා CBD කෝණය සමානයි x කෝණය දන y කෝණය කියලා. එතකොට x කෝණය කියන්නේ BAC කෝණය y කෝණය කියලා කියන්නේ ACB කෝණය. එතකොට CBD කෝණය කියලා කියන්නේ BAC කෝණය දන ACB කෝණය කියලා එනවා. එතකොට අපිට එනවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියන ප්‍රමේයය. හරි. මේ දේවල් තමයි මූලික වශයෙන්ම ත්‍රිකෝණයක කෝණවල හා ඔයගලට දැනගන්න ඕන කෝණ යටතේ තියෙන්නේ. තව තියෙනවා වෘත්ත යටතේදී වෘත්තයක් ගත්තාම අපි වෘත්තයක් සලකුවාම පස්සේ වෘත්තයක තියෙනවා එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. ඒ කියන්නේ වෘතයක චාපයක් ගත්තාම පස්සේ මේ චාපයේ සිට චාපයේ මගින් පරිධිය ආපාතනය කරන කෝණය සමාන වෙනවා. මේ පරිධිය ආපාතනය කරන කෝණ ඔක්කොම එකිනෙකට සමාන වෙනවා. දැන් මම මෙතන x කෝණය ගත්තනම් මේකත් x, මේකත් x, මේකත් x. මතක තියාගන්න ඕනේ වෘතයක වෘත චාපයක් මගින් එම වෘතයේම එම චාපයේම පරිධිය ආපාතනය කරන කෝණ එකිනෙකට සමාන වේ. හරි ඊළඟට තමයි ඊළඟට තව අපිට ප්‍රමේයයක් තියෙනවා වෘතයකම වෘත චාපයක් මගින් පරිධිය ආපාතනය කරන කෝණය වෘත චාපයක් මගින් පරිධිය ආපාතනය කරන කෝණය කේන්ද්‍රය ආපාතනය කරන කෝණයෙන් හරි අඩකි වෘත චාපයක් මගින් එම වෘත චාපයේම පරිධිය ආපාතනය කරන කෝණය කේන්ද්‍රය ආපාතනය කරන කෝණයෙන් හරි අඩකි. එතකොට මේක x නම් මෙතන 2x කියලා එනවා. ඉතින් මෙන්න මේ කෝණ ටික තමයි අපිට දැනගන්න තියෙන මූලික වශයෙන්ම අංග සම වලට සහ සාධනීයට ඕගලන්ට සියලුම දේවල් වලට මේ කෝණ ටික දාලා වෙනවා. තවත් කිහිපයක් තියෙනවා මම මේ කතා කරේ මූලික දෙනුව ගැන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟට මම අරන් ඉන්නම් අංග සම වීඩියෝ එක. ඕගලන්ට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් කරන්න තව මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න ඉතින් හැමදිනටම ආයුබෝවන්